සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම පබසරි වලියබඩ ප්‍රතිබෙන් අවධානය දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත තුන්සිය හැත්තෑ හතරක් වූ ජාතික පාසැල් දහසක් කිරීමට කැබිනට් අනුමැතිය සෙට්කෝ ක්‍රමය වෙනස් කිරීමට රජයේ එකඟත්වය දුම්කොළ හා මද්දසාර භාවිතය අවම කිරීමට බදු සංශෝධනයක් මන්ත්‍රී නලින්දගෙන් ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් අනිවාර්ය වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට සහාය පළ කරනවා ඒක ඉරහඳ වගේ විශ්වාසයි බ්‍රිතාන්‍ය මහමැතිවරණය තව සුළු වේලාවකින් දේශීය ප්‍රවෘත්ති දැනට ක්‍රියාත්මක 374ක් වන ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය තුල තිබෙන්නේ පාසල් හරියටම 10175ක්. මේ 10175 ඇතුලේ ජාතික පාසල් විදිහට හඳුන්වන පාසල් තියෙන්නේ 374යි. අධිකරු ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් ඒකමතිකව තීරණය කරා අපි අධිකර කීපයක් යටතේ ජාතික පාසල් 10ස නිර්මාණය කිරීම ආරම්භ කරනවා. දැනට අපි තාක්ෂණික කමිටුවක් මේ පාසල් හඳුනා ගැනීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපනය කරලා තියෙනවා. විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ඉසෙට්කෝ ක්‍රමය වෙනස් කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඉසෙට්කෝ එක 2001 වර්ෂයේ උසස් පෙළ සිසුන්ට ලබා දුන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන්. අදට අවුරුදු 18ක් ගත වෙලා තියෙනවා. මේ ක්‍රමය කුසලතාවය මත 40%ක් තිබෙනවා වී නමුත් 55%ක් දිස්ත්‍රික් පදනමක් තියෙන්නේ. ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න දරුවන්ට විශාල අසාධාරණයක් වෙනවා. එසම් මේක රිවීව් කරන්නට ඕනේ මේක සමාලෝචනය කරන්නට ඕනේ කියලා කියන තමයි තීන්දුව ගත්තේ ඒ අනුව තමයි දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විදිහට තෝරගන්නවා ඒකට අගමැතිතුමාම මේ ඉසට්ස්කෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් වැරදි අර්ථ නිරූපණයක් ලබා දුන්නා මම ඒ ගැන කනගාටු වෙනවා එසම් තමුන්නාසලා ඒ පිළිබඳව නිවරදිව මේ රටේ ජනතාව දරුවෝ දැනුවත් කරන්න විශේෂයෙන් මේ ආණ්ඩුව අධ්‍යාපනය දිහා බලන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධ්‍යාපනය දිහා බලන්නේ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපනය දිහා බලන්නේ දරුවන්ගේ ඇහිං බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ. ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂ යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි ජනවාරි මාසයේ 15වනදා වන විට මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් සමාජ ආර්ථික මට්ටමින් පහළ සිටින අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන් කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණා. එම කාර්යසාධක බලකාය මගින් ඉදිරි කාලය තුළ මේ රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින අවශ්‍යතාවයන් වෙනුවෙන් පුහුණු ශ්‍රමික හිගය පිරවීමට කටයුතු කරන බවත් අපි ඉතාම සතුටෙන් තමුන්නාන්සලට දැනුම් දෙනවා. ඉදිරි කාල වකවානුව තුළ මෙම පුහුණුව ලබන ලක්ෂයක තරුණ පිරිසට අමතරව තවත් 30,000ක පිරිසක් එම බහුකාර්ය සංවර්ධන බලකාය සඳහා බඳවා ගැනෙනවා. තිරිඟුපිටි ඒකාධිකාරිය නැති කරන බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. එම නිසා අපි විශ්වාස කරනවා මේ උත්සව සමයේදී ජනතාව හාල් මිල වැඩිවීම හරහා යම්කිසි අපහසුතාවයකට පත් වී සිටින බව අපි පිළිගන්නවා. ඒ පිළිබඳව අපි කනගාටුවට පත් වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ඉදිරි මාසක කාලය තුළ මේ රටේ සහල් වෙළඳපොළෙහි සහල් සුලභ කිරීමටත් ඒ හරහා මිල විශාල ලෙස අඩු කිරීමටත් හැකි වේ කියන විශ්වාසය අපිට තිබෙනවා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත් ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත වෙළඳපොළක තරඟකාරීත්වය යටතේ සිදු කිරීමටත් ඒ හරහා කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරනු ලැබුවා. ඔබතුමාලා මේ MCC ගියොස්ම කොහොමත් ඉදිරියේදී අසංකන් සෝදානමක් තියෙනවනේ. ඔබේ ඒ තීරණයට පදනම් වෙච්ච ප්‍රකාශය කොහෙද තියෙන්නේ? මොන ආණ්ඩුවේ කුමන ප්‍රකාශය ඇතුළේද? ඔය සියල්ලම ගමේ භාෂාවෙන් කිව්වොත් ලිඳ ළඟ කතා. ආණ්ඩුව මේ MCC ගියොස්ම අසංකරන යනවා. ආසංකරන දින නියම කළා තියෙනවා. আদি වශයෙන් කිසිදු පදනමක් නැති අතාර්කික ප්‍රචාර තමයි යන්නේ.
දුම්කල හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරිච මහත්මිය පවසනවා. ඕමානයේදී පැවැත්වෙන බෝ නොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබඳ සැසිවාරයට එක්වෙමින් මහත්මිය මේ බව ප්‍රකාශ කළා. ඕමානයේ මස්කට් නගරයේ පැවැත්වෙන බෝනවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබඳ සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඊට එක් වුණා. බෝනවන රෝග පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය වැඩි සැලකිල්ලක් ලබා දෙන බවද මෙහිදී ඒ මහත්මිය ප්‍රකාශ කළා. එමෙන්ම ඕමානයේ සෞඛ්‍ය ලේකම් මොහමඩ් සයිෆ් අල් හුස්නි සමගද සාකච්ඡාවකට පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එක් වුණා. මෙරට සෞඛ්‍ය අංශයේ පුහුණු සේවකයන් සඳහා වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා ලබා දෙන බව සයිෆ් අල් හුස්නි මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ඉදිරියේදී වත්මන් රජය හා එක්වනු ඇති බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්මෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. මේ 155ක ජනතාවකගේ සායම දිය කළ හරින වැඩක් තමයි මේ සජිත් රනිල් ඩබල විසින් සිදු කරමින් යන්නේ. ඉතින් මේකද හංසයට කතරේ ගහපු ජනතාව බලාපොරොත්තු උනේ? කොහොමත් මේ සජිත් රනිල් ඩබල විසින් 2015 ජනතාව තියපු විශ්වාසයත් කඩ කරා. හොරු ඇල්ලුවේ නෑ, රුණ්ඩ දඬුවම් කරේ නෑ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරේ නෑ, අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවේ නෑ, ඒ අතරේ මහබැංකුව බින්දා, හයිවේකෙන් කොල්ල කෑවා. ඒ සියල්ල කරලා ජනතාව අතර අපකීර්තියට පත් වුණා විතරක් නෙවෙයි ජනවර්ම පාවා දුන්නා. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් අනිවාර්ය වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට සහාය පළ කරනවා. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. අපි හදා ගන්න ඕනේ ප්‍රබල විපක්ෂයක්. ඒක එක්සත් ජාතික පක්ෂයට කරන්න බෑ. මොකද ඔවුන්ට චෝදනා රසක් තිබෙනවා. මේ මාධ්‍යයට හරිය ඕනකමක් තියෙනවා. සමහර මාධ්‍ය වලට මේ ප්‍රශ්නේ අවුල් කරලා අපේ පක්ෂය කණ්ඩායම් දෙකට තුනට බෙදලා කටයුතු කරා. නමුත් මම එකක් කියනවා, මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න එක්සත් ජාතික පක්ෂයට හැටියට. අපි ඡන්දේ පෙරදුනාට මතක තියන්න පක්ෂය තුල අපි ජයග්‍රහණයක් කරලා තියෙනවා. මේ ජනතාවත් එක්ක හරියට කෙන්ද කෙලින් අපි හිටගත්තොත් මතක තියන්න ওই සියලු බලවේග පැත්තකට විසික් වෙලා නැවත වරක් ඒ ජයග්‍රහණය කරන්න අපට පුළුවන්. පැහැර ගැනීමට හා ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවකට ප්‍රකාශය ලබා දීම සඳහා අද දිනේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. මීට පෙර අවස්ථා තුනකදී මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන්නා. එහෙත් ඇයගේ ප්‍රකාශ හා සිද්ධිය පිළිබඳ මුලින් වාර්තා කළ තොරතුරු අතර පරස්පරතාවක් මතුව තිබෙනවා. ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මෙම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙතද ඉදිරිපත් කෙරුණා. මීළඟ ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන රටක් ලෙස හුවා දැක්වීම සඳහා මෙම සිද්ධිය ගොතන ලද්දක් බවයි 7 වෙනි පැය වැඩසටහනට එක් වූ රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ. අපි මුලින්දලම ඉඳන් කිව්වේ මේ ශ්‍රී ලංකා පුරවැසියෙක් ගැන අපි කතා කරන්නේ. අපි විභාගයක් කරන සූදානම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන සූදානම්. හැබැයි ඒ පුද්ගලයාගෙන් කටුත්තරයක් ගන්න ඕනේ, නැතුව පරීක්ෂණයක් කරන්න බෑනේ. එතකොට අපිට ඒ දවස්ථා දෙන්න කියලා. එතකොට මුලදී ඒ දවස්ථා දුන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලීමක් කරලා තිබ්බා මෙයාව ගෙනියන්න ස්විට්සර්ලන්තයට, ප්ලේන් එකක් ගෙනල්ලා. එතකොට උසාවියෙන් නියෝගයක් දුන්නා එහෙම කරන්න බෑ කියලා. අන්තිමට ඒ රජය ගත්ත පැහැදිලි ස්ථාවරය නිසා CID එකටම ගිහිල්ලා එයාට කටු උත්තරයක් දෙන්නම වුණා. එතකොට එච්චරින් සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි වුණා. අපි දකිනවා. මම දන්නේ මේක පක්‍රමශීලී වැඩක්ද කියලා. මාර්තු මාසේ ජනීවා සැසිවාරය ආරම්භ කරනකොට නිශාන්ත දිසිල්වත් එක්ක මේ රජයේ මෙවැනි දේවල් දැන් කරන්න පටන් අරන් තියෙනවා කියන එක පෙන්නුම් කරන්න, මානව හිමිකම් කඩ කිරීම කරන්න පටන් ගන්නවා කියන එක පෙන්වන්න කරන වැඩක්ද කියන එක අපි දන්නේ නැහැ. අපේ විදේශ කටයුතු අමාත්‍යංශයත් අපේ තානාපති කාර්යාලයත් අවශ්‍ය විස්තර සපයයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. මෙතන යම් කිසි අවනඩුවක් තිබෙනවා. දැඩි ලෙස අපි හෙලා දකිනවා. අපි වහාම කියනවා, අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න පොලිස් කොමිසම නිදා ගන්නවද? අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම මේ පිළිබඳව ඇත්ත හොයලා ඒක රටට සහ ලෝකෙට ලිදරව් කරන්න. මොකද මේ සිදුවීමෙන් අපකීර්තියට පත් වෙන්නේ ආණ්ඩුව ජනාධිපතිවරයා පමණක් නොවේ, මේ අපේ රට. සමේ රටට
ඇඟිලි ගහන්නට බලාගෙන ඉන්න විවිධ ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේගවලට ඉඩකඩ ලබා දෙනවා මෙවැනි පැහැර ගැනීම විසින්. රටේ කීර්තිය යළි අත්පත් කරගන්න නම් මේ සිදුවීම සිදු කරලා තිබෙන්නේ කවුද? මේක පිටිපස්සේ ඉන්නේ කවුද? රටට ඇති වෙන්නට යන කළු පැල්ලම මකා දැමීමේ වගකීමක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අලුත් ආණ්ඩුවට තිබෙනවායි කියන එක අපි මතක් කරන්න කැමතියි. අධ්‍යන පොදු සහතික පත්‍රය සාමාන්‍ය පෙළ විභාගයේ අදින් අවසන් වනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ විභාගයේ අවසන් වීමෙන් පසුව කලහකාරී ලෙස හෝ අනෙකුත් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පනවන බවයි. මේ සම්බන්ධයෙන් ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද විභාග කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තිබෙන බව කාලකුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළවා. ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මීගමුව සිට ගාල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. දිවනටාන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමායන අතර සුළඟේ වේගය පැය කිලෝමීටර 30-40 අතර ගණනීය අපේක්ෂා කරනවා. කංකසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැය කිලෝමීටර 50-55 අතර ගණන් දක්වා ඉහළමට හැකියාවක් හරිත දුම්රිය ස්ථාන ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. හැටන් දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සේවා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මට වගකීමක් දීලා තියෙනවා. සේ වගකීමේ අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන පළවෙනිම තමයි දුම්රිය පොළවල් හරිත දුම්රිය පොළක් බවට පරිවර්තනය කරන්න. දෙවැනි කාරණය තමයි මේ ටිකට් ගත්තම ත්‍රිවිල් කාරෙන්ගෙන් ටිකට් එක ගන්න පුළුවන්, මේ ගත්තම ටිකට් නෑ කියලා. මේ සඳහා විශේෂ බැටලීමක් කරන් රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. රාජ්‍ය දේපළ අනිසිරස පරිහරණය කිරීමේ යටතේ ඕනෑම නඩුදාන සූදානම් හැම මගියෙකුටම ඊ ටිකට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සීසන් ගන්න කට්ටියටත් ඊ සීසන් ටිකට් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ADB ෆන්ඩ්ස් නැත්නම් ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක රටේ පවතින යැපුම් ආර්ථිකය අවසන් කර පුරවැසියන් දෙපෙයි නැගී සිටීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව රජමාත්‍ය කෙහෙළිය රඹුකැල මහතා අවධාරණය කරනවා. කුණ්ඩසාල ආසනයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ආසනයේ පැවති තරුණ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දීම පිළිබඳව මේ වන විට සාකච්ඡා කර ඇති බවයි. ආසියාවේ දැවැන්ත සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ඒ මහතා පැවසුවා. මෙම අවස්ථාවට කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ රටේ දේශපාලකයන්ගේ වහලුන් බවට මිනිසුන් පත් කර යුතු නැහැ. ඇය දෙපයින් නැගී සිටි තමන්ට තීන්දු ගන්න පුළුවන් පුත්කලයන් හැටියට ස්වාධීනව හිතන්න පුළුවන් හැටියට නිර්මාණය කළ යුතුයි කියන හැඟීම මට ආවා. මේ රටේ ළඟදී ලක්ෂහයක් අලුතෙන් සමෘද්ධි වලට ඇතුල් කරයි කියලා කිව්ව මට හරි දුක හිතුණා. ඒ දුප්පත්කම හරහා කාලකන්ණි දේශපාලනයට තිත තියන්න ඕනේ කාලය ඇවිල්ලයි කියන එකයි මම අදහස් කරේ. අපි දෙන සෑම රස්සාවකත්ම තුනෙන් එක අවම සුදුසුකම් සහිතව සෑම සමෘද්ධි පවුලකටම අයිතිවාසිකමක් හැටියට අපි ලබා දිය යුතුයි කියන සැබවින්ම දුප්පත්කම නැති කිරීමට නම් කළ යුත්තේ ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැගීමයි. රටට ආදරය කරන නායකයෙක්ව, රටේ ජාතික සම්පත් ඒකරාශි කරන නායකයෙක්ව, රටේ තරුණ ජවයේ හරි ආකාරව කළමනා කරන්න පුළුවන් නායකයෙක්ව එපමණයි රටට ඕනේ. අපි විශ්වාස කරනවා අපේ පළවෙනි අවුරුදු පහ ඇතුළත අපි විශ්වාස කරනවා මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලක්ෂයකට වැඩි කරන්න. වතුර දේශමේ කකුල් දෙක දාගෙන පාඩම් කරලා ගිහිල්ලා ලියන අධ්‍යාපන පද්ධතිය අපි වෙනස් කරන්න යනවා. කොළමනුවර අධිවේගී මාර්ගය අවසන් කරන්න මේ වෙනකොටත් මං ආයෝජකයන් 3 දෙනෙක් සමග කතා කරගෙන තියෙනවා. තවදුරටත් ණය ගන්න පුළුවන් රටක් නෙමෙයි මේ අරන්.
සුන්දර රටක් නිර්මාණය කිරීමේදී පුරවැසියන් ලෙස අප සෑම දෙනෙකුටම එහි වගකීම පැවරෙනවා. අපේ රට ලස්සන කිරීමට තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටි පිරිසද එකට එක් වී වෙහෙස නොබලා කටයුතු කරන ආකාරය මේ දිනවල සෑම ගමක් නගරයක් පාසාම දකින්නට හැකියාව තිබෙනවා. රට පුරා සිදු කෙරෙනු එවැනි වැඩසටහන් කිහිපයක තොරතුරු දැන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන නගර අලංකරණ වැඩසටහනට සමගාමීව තලවාකැලේ හොලිරුඩ් මාර්ගයේ බස් නැවතුම්පොළ අසල තාප්ප සිතුවමින් අලංකාර කිරීමට ප්‍රදේශයේ තරුණ පිරිවර එක් වුණා. ජාති ආගම් ભેදයකින් තොරව මේ කටයුත්තට තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියා. ආනමඩුව නගරයේද තරුණ තරුණියන් එක්ව සිතුවමින් අලංකාර කළේ පැවති වැසි තත්ත්වයේද නොතකමින්. කාලය නිකරුණේ විනාශ කර දමන අපේ රටේ ඇතැම් තරුණ තරුණියන්ට අලුතින් යමක් සිතන්නට මේ තරුණ පිරිවර යහපත් ආදර්ශයක් ලබා දෙනවා. අම්බලන්ගොඩ නගරයේ කුලරත්න මාවතේ පිහිටා ඇති පාලම් දෙපස සිතුවමින් අලංකාර කිරීමටද ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වුණා. අම්බලන්ගොඩ නගරයට ආවේනික පාරම්පරික විස්මූණු සහ රූකඩ කලාවන්හි එන චරිතාංග මෙම සිතුවම් වලට පාදක කරගෙන තිබෙනවා. පාසල් නිවාඩු සමය ගත කරන දරුදරියන්ද මේ සමාජ සත්කාරයට එක්ව සිටීම විශේෂත්වයක්. මේ අතර රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ද තම වගකීම හඳුනාගෙන නගර අලංකාර කිරීමේ කටයුත්තට උරදී සිටිනවා. සබරකවුම් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රත්නපුර නගරයේ සිතුවම් අඳින තරුණ තරුණියන් හමු වුණා. එදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ රත්නපුර හා කෑගල දිස්ත්‍රික්කවල සිතුවම් නිර්මාණය කරන කලාකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි. විවිධ තරාතිරම් වලට අයත් පිරිස් එකවන්ව නගරය අලංකාර කරන ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. ගාල්ල නගරයේ තරුණ පිරිවරද නගරය විචිත්‍රවත් කිරීමට එක්ව සිටින්නේ මුළු රටටම ආදර්ශයක් එක් කරමින්. තරුණ දෑත්වල රැඳුණු තෙලිතුඩින් මෙලෙස ගාල්ල නගරය අලංකාරවත් වන අයුරු දැකගත හැකි. අනුරාධපුර හා නොච්චියාගම නගරවල තරුණ තරුණියන්ද දිවා රාත්‍රී නොබලා එම නගර සිතුවමින් හැඩගැන්වීමට එක් වුණා. තම රැකියා සහ අධ්‍යාපන කටයුතු අතර ඔවුන් මෙලෙස රට වෙනුවෙන්ද කාලය වෙන් කිරීම සියලු දෙනාට ආදර්ශයක්. මේ අතර අම්බලන්ගොඩ බටපුල මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්ුණේ ප්‍රදේශවාසීන් සහ අම්බලන්ගොඩ නගර සභාවේ දායකත්වයෙන්. දැඩි ලෙස අපවිත්‍රව තිබූ එම ප්‍රදේශය සියලු දෙනාගේ එකමුතුවෙන් පිරිසිදු හා අලංකාරවත් කිරීමට හැකියාව ලැබුණා. මිනුවන්ගොඩ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නගරාධිපති නීල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. මිනුවන්ගොඩ නගරය වඩාත් සුන්දර නගරයක් බවට පත් කිරීමේ අරමුණින් විශාල පිරිසක් මේ කටයුත්තට එක් වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දස්කම් දක්වමින් මව්බිමට කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපොළින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් අයුරින් පිළිගැනීමටයි කටයුතු කෙරුණේ. සා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක් වූ රාජ්‍ය අමාත්‍ය දුමින දිසානායක මහතාද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග මෙරට වෙත පැමිණියා. 13 වන සා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් සමගින් සමස්ත පදක්කම් 251ක් දිනා ගනිමින් එම ක්‍රීඩා උළෙලේ 3 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සියලුම පදක්කම් අපට ලැබුණේ විශේෂයෙන්ම අපේ නිලධාරී මණ්ඩලය වගේම ක්‍රීඩා ක්‍රීඩාංගයේ දක්ෂතාවත් එක්ක. එසේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා මීට එහා ගියපු පදක්කම් ප්‍රමාණයක් ක්‍රීඩා තරඟවලදී ලබා ගන්න. ඒ වගේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා එයාට මීට එහා ගියපු සහයෝගයක් ලබා දෙන්න. ඒ සමගින් නයිටින් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk